අයිබෝන් කියලා පිළිගන්න ඔයාලා සියලු දෙනාම මම චරිත උදාර. ඉතින් ඉතාමත් ආදරෙන් පිළිගන්නවා මගේ ගවල් විත්තිහව චරිත කියන YouTube channel එකට. අද මම කතා කරන්න යන්නේ තිස්සමහරාමේ තියෙන සුන්දරම ලස්සනම වැව් පහක් ගැන. ඉතින් ඒ වැව් පහ අතරින් එකක් තමයි යෝදේව. මම අද මේ ඉන්නේ යෝදේවේ. ඉතින් මෙතන අද මම කතා කරන්න ඕනේ මේ වැවේ ධාරිතාව අක්කර අඩි 8376ක් විශාල වතුර ප්‍රමාණයක් රඳවාගෙන ඉන්නවා. ඒ වගේම උත්තර 1255ක භූමි ප්‍රමාණයක් පුරා පැතිරලා තියෙන මේ වැව. ඉතින් මේ වැවෙන් ජීවත් වෙන ගොවි බිම් ප්‍රමාණය බැලුවොත් තාමත් විශාලයි. ඒ වගේම සුන්දර තැනක්. ඉතින් තිස්සමහරාමේ වැව් පහක් තියෙනවා. ඒ පහෙන් එකක් තමයි මේ යෝදවැව. අයි තිස්ස වැව තියෙනවා, වීරවිල වැව, පන්නේගමුව, දෙබර වැව, ඔය කියන වැව් ටික සුපිරිම ලස්සනම තැන් ටික. මම ඔයාලට ඒක අනිවාර්යයෙන්ම පෙන්වන්න කරන් යනවා. ඉතින් අද මම පටන් ගත්තේ මෙතනින්. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු යෝදවැවත් එක්ක තියෙන සුන්දර තැන් ටිකයි. අනිත් වැව් ටිකටත් ඉස්සරහට අපි යමු. යෝදවැවසලට එනවා නම් ඔබටම මතක තියාගන්න මේ අවවාද දීලා තියෙන කෝරු දිහා බලන්න. මෙතන ගොඩක් ගැඹුරු ස්ථානයක් සතුටුමින් කියලා තියෙන ඉතින් ඔයාලා දිනන්න ගිහිල්ලා නාන්න ගිහිල්ලා තමන්ගේ ජීවිතේට අනතුරක් කරගන්න නැති වෙන්න සංචාරය කරන්න කියලා හිතනවා. මේ අනිවාර්යෙන්ම පිළිපදින්න උරුදු වෙන්න. ඉතින් හරිම ලස්සනයි මේ තැන. ඔය බලන්නේ පාකිස්තාන් දෙයින් බලමු යෝදවැවේ තවත් ලස්සන තැන් කීයද. බලලා අපි පස්සියම අනිත් කෙනා බලන්න. මම දැන් ඉන්නේ තිස්සමහරාම වැවේ. ඉතින් මේ වැව බොහොම සුන්දර තැනක්. ඉතින් මේ වැවේ ධාරිතාව ඔයාලට කිව්වදී අක්කර අඩි 3510ක් වෙනවා. ඒ වගේම තමයි මේක අක්කර 705ක් පුරා ඉදිරියට තියෙන බවක්. ඉතින් බොහොම සුන්දර තැනක්. මෙතන තාවතුන් වලට පේනවා මගේ ඉස්සරහා තියෙන ගොඩක් මාර්ගස්වල වවුල් විදු. ඉතින් මේක සංචාරකින්ගේ ආකර්ෂණයට ලක් වෙච්ච තැනක්. කිසිම හරම දින සුන්දරම තැන. ඉතින් ඔයාලටත් පුළුවන් ඇවිල්ලා වවුල් බලන්න. ඒ වගේම මේ සුන්දරත්වයේ විඳින්න. ඔයා ඡායාරූප ගන්න කෙනෙක් නම්, ඡායාරූප ශිල්පියෙක් නම්, ඔයාට හොඳ ඡායාරූප ගන්නත් හොඳ වටපිටාවක් ආලෝකයක් තියෙන තැනක් මෙතන.
තමයි පන්නගම බැව. මේක අක්කරඩි 1000ක් පමණ ධාරිතාවක් තියෙනවා. ඉතින් මේක අක්කර 287ක භූමි ප්‍රමාණයක යප්තියලා තියෙන බවක්. බොහොම ලස්සන තැනක් මෙතනත්. ඉතින් අර පේන නැති ලොකු කුඹුක් දැසෙම හොඳට හැඩ දෙවිත් තියෙන මෙතන. ඉතින් අපි මේ වෙවෙත් ලස්සන තැන් ටික බලාගෙන අපි කියපු පස්සෙනි මම කියපු පස්සෙනි ගාව තමයි වීරවිල බව. අපි වීරවිල බව බලන්න ඉස්සරහට යමු. Didn't think I would see you here tonight, but there's something kinda nice about it. It's been a year since you gave me back my love, and I wonder how you've been without it. You're holding someone close, should hurt somehow it don't. I guess that's how I know I finally let you go. I never thought I'd be happy to see you with somebody new. Never thought I'd be happy to see you do the things we do with somebody else. Cause now you're not yourself. Oh, I never thought I'd be. වගේ භූමි ප්‍රමාණයක මේ ගව වැටිලා තියෙනවා. බොහොම ලස්සන තැනක්, සුන්දර තැනක්. මෙතනට විදේශීය සංචාරකිනුත් බොහොම ප්‍රිය කරන තැනක්. ඒකට හේතුව තමයි අපිට ආවේනික කුරුල්ල වගේම සංචාරක කුරුල්ලන් බොහොමයක් මේ ස්ථානයේ මේ වැවට එනවා දකින්න පුළුවන්, ඡායාරූප ගන්න පුළුවන්. ඉතින් ලස්සන තැනක්. බලමු මේකේ ලස්සන තැන ටික. ඉතින් ඊළඟට අපිට යන්න තියෙන්නේ ගොඩක් සපෝට් එකක් දුන්නා. මට කතා කරලා කිව්වා
දවස් ලස්සන වීඩියෝ එකකින් ඔයාලා හමු වෙන්න බලාපොරොත්තු වෙමි. හැමදෙනාටම සුබ දවසක්.